ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම TFA channel එකට අද අපි ඔයගොල්ලෝ බාවට ආවේ අපෙන් ගොඩක් අය ඉදීමක් කරලා තිබිච්ච වයින් එකක් කියන්නේ මොකද්ද වයින් එකක් හවීර බොන්නේ කොහොමද කියන එක අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න එහෙනම් අපිත් එක්ක රැඳී සිටින් TFA channel එකත් එක්ක ඒත් එක්ක පොඩි මතක් කිරීමක් තියෙනවා අපි subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න bell button එක ඔබල නැත්නම් අනිවාර්යෙන් bell button එක ඔබන එහෙනම් අපි බලමු කොහොමද වයින් එකක් හවීර බොන්නේ ඒත් එක්ක වයින් එකක් කියන්නේ මොකද්ද කියලා මම කලින් සඳහන් කළා වගේ වයින් ගැන කතා කරන්න වයින් කියන්නේ මොකක්ද කියන සම්බන්ධයෙන් ඔයගලට කියලා දෙන්න අද අපිත් එක්ක එකතු වෙනවා අවන්නම් කර්මනාකාරීත්වයේ පිළිබඳ ප්‍රවීණ උපදේශක නන්දසිරි මහතා. අයබන් නන්දසිරි මහතා TFA channel එකට බොහොම ආදරෙන් ඔබතුමා පිළිගන්න ලැබෙනවා. අයබන්. හොඳයි. අද අපිත් එක්ක එකතු වෙනවා නන්දසිරි මහතා. අපි නන්දසිරි මහතාගේ මුලින්ම අහලා බලමු මොකක්ද මේ වයින් එකක් කියලා කියන්නේ කියලා. අපි ගොඩක් හම් වෙනවා ඇහෙනවා වයින් කියලා දේවල්. කියන්නක බලන්න මොකක් මේ වයින් එකක් කියලා කියන්නේ කියලා අපි මේ TFA channel එක බලන් ඉන්න හැමෝටම වයින් එකක් කියන්නේ අපි කියන්නේ මේක ෆර්මන්ටේෂන් කරපු මධ්‍යසාර අඩංගු ජූස් එකක්. ඔයගලන්ට ප්‍රශ්නයක් පැන නැගෙයි මොකද මේ ෆර්මන්ටේෂන් කරනවා කියලා කියන්නේ. මෙතෙන්දී අපි ඊස්ට් සහ sugar නැත්නම් සීනි එකතු කරලා මේක පැස්ටරිකරණය කරනවා නැත්නම් මේක පල් කරනවා. සංචාරක හෝටලයකට එහෙම නැත්නම් අවන්නලකට ගියාම ලැබෙනවද කියන එක සම්බන්ධයෙන් අපිට පොඩි හඳුන්වා දීමක් කරලා කරන්නකෝ මොන වගේ වයින් වර්ග අපිට මේ වෙළඳපොලේදී හම්බ වෙනවද කියන එක සම්බන්ධයෙන් සංචාරක නිකේතනයක් තුලට ඔයගොල්ලෝ ගියන් පස්සේ ඔයගලන්ට ලැබෙනවා වයින් ලිස්ට් එකක් කියලා එකක්. ඒකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වයින් වර්ග කීයක් තියෙනවද කියලා. ගොඩක් දුරට අපි කතා කරද්දී අපිට වයින් වර්ග පහක් අපිට කැටගරයිස් කරගන්න පුළුවන්. බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ වයිට් වයින් අපි වයිට් වයින් කියලා කියන්නේ අපි වයිට් ග්‍රේප්ස් වලින් තමයි මේක හදන්නේ. එහෙමත් නැත්නම් අපිට පුළුවන් රෙඩ් ග්‍රේප්ස් හෝ බ්ලැක් ග්‍රේප්ස් යූස් කරලා ගන්න මේක ස්කින් එක අයින් කරලා මේක හදා ගන්න වයින් එකක් ඊට අමතරව රෙඩ් වයින් ඊට අමතරව රොසේ වයින් ඊට පස්සේ අපිට හම්බ වෙන ඩෙසර්ට් වයින් සහ ස්වීට් වයින් ඩෙසර්ට් වයින් සහ ස්වීට් වයින් ඊපස්සේ අපිට හම්බ වෙනවා ස්පාර්ක්ලින් වයින් කියන එතකොට නන්දසිරි දැන් නන්දසිරි පැහැදිලි කරපු අමුද්‍රව්‍යත් එක්ක අපේ ඔළුවට එන දෙයක් තමයි අමුද්‍රව්‍ය ගොඩක් වෙලාවට ලංකාවේ වෙළඳපොළේ අපිට හොයා ගන්න අපහසු දේවල්. එහෙම නැත්නම් ලංකාවේ ගොඩක් වෙලාවට වැවෙන්නේ නැති දේවල්. එතකොට නන්දසිරි මට පොඩි පැහැදිලි කිරීමක් කරන්නක මේ වයින් වර්ග මොන වගේ රටවල්වලද නිෂ්පාදනය වෙන්නේ සහ මොන වගේ රටවල් වලින්ද මේ වයින් ලංකාවට අපි ගේන්නේ කියන එක සම්බන්ධයෙන්. ඇත්තටම ලංකාවේ මිදි ලැබෙනවා. නමුත් අපිට ප්‍රශ්නෙකට තියෙන්නේ ඒකට අවශ්‍ය කරන වටපිටාව අපේ ගාව නැති එක. එහෙම අපි කතා කරනවා නම් අපිට පොළවක් නැත්නම් සොයිල් එකක්. ඒකට අවශ්‍ය කරන වෙදර් එකක්. ඒකට අවශ්‍ය කරන වතුර ප්‍රධාන වශයෙන් වතුර මේකට අවශ්‍යයි. ඒ වගේම ලොකු වින්ද්‍යා ඒ කියන්නේ වයින් වැවෙන ප්‍රදේශය අපිට නැතිකම තමයි අපිට තියෙන එකම අඩුපාඩු. හැබැයි මේකට ගොඩක් දුරට දේශගුණයට බලපාන කසුන් කතා කරද්දී අහනවා මොන වගේ රටවල් වලද කියන්නේ. මෙතෙන්දී අපි විශේෂයෙන් අපි ප්‍රංශය පැත්තට හැරෙන්න ඕන. ප්‍රංශය තමයි ලෝකේට මේ වයින් සම්බන්ධව අඩිතාලමක් දාලා ඉන්න ලෝකේට වයින් ප්‍රොඩක්ට් කරන්න පටන් ගත්තා. එතකොට මේගොල්ලෝ ගාව අපි කතා කරපු අර හොඳ පොළවක් ඒ වගේම හොඳ දේශගුණයක් ඒ වගේම හොඳ වතුර ඒ වගේම හොඳ විඤ්ඤාණ එකක් ඒ වගේම හොඳ දේශගුණය අපි නැවතවරයක් කතා කරොත් හොඳ දේශගුණයක් මේගොල්ලන්ට ගොඩාක් දුරට ලැබෙනවා අපි මෙන්න මේව දේවල් අපි ලබා ගත්තාම අපි කියනවා මෙන්න මේවා ස්පෙસિෆිකේෂන් වයින් කියලා මේවා ස්පෙસિෆිකේෂන් ගනේ වයින් එතකොට එතෙන්දී මෙන්න මේ අපි කතා කරපු මේ ගුණාංග ටික තියෙන්න ඕනේ
හොඳයි එතකොට නන්දසිරි දැන් අපි කතා කරා ක්ලැසිෆිකේෂන්ස් ගැන එතකොට ක්ලැසිෆිකේෂන්ස් අනුවද වයින් වල තියෙන මිල තීරණය වෙන්නේ අනිවාර්යයෙන් මේ ක්ලැසිෆිකේෂන් අනුව තමයි ගොඩාක් වෙලාවට මේ වයින් එකක මිල අපි ඉදිරියට ගේන්නේ හොඳයි මම මේ ප්‍රෝග්‍රෑම් එකට කලින් මම පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසරන බැලුවා මේ වයින් වල මිල ගණන් සම්බන්ධයෙන් विशेष लंकापल्य लंका वैन वर्ग वागू नमूत नंदी क्लासीफिकेशन सी मम दमहार वैन लंका यूरोपे मुद्दे सामान लक्षिपह गणा वैन बोतापल एक प्रधानमंत्री क्लासीफिकेशन क्लासीफिकेशन මෙතෙන්දි වැඩගත් වෙන්නේ. එතකොට එතෙන්දි ඔබ කියනා වගේ ලොකු මිල ගණන් වලට වයින් අලෙවි වෙනව නැත්නම් මාකට් එකේ මේවා තිබෙනවා. හොඳයි. ඒත් එක්කම නන්දසීදී මට කියන්න ඕක බලන්න සාමාන්‍යයෙන් අපි වයින් පිළිබඳව හොඳම දැනුවත් කම තියෙන කෙනෙක් අපි කියන වයින් සොමිලියස් කියලා කියනවා. එහෙම නේද? ඔව්. එතකොට වයින් සොමිලිය කෙනෙක්ගේ ප්‍රධාන කාර්යය මොකද්ද? හොටෙල් එකේ ම නැත්නම් අවන්හලකදී යා කරන්න ඕනේ මොන වගේ දේවල්ද? මේ වයින් සොමිලිය කියලා අපි කතා කරත් එහෙම මේ ප්‍රංශයෙන් ලබා දෙන මේ නයිට් පදවිය. එයාට ලබා දෙන නයිට් පදවිය. එතකොට මෙයා ප්‍රංශයේ ගිහිල්ලි වෙල්ල මේ වයින් එක යා අපි හැත්තම කතා කරත් හැප්පිලා මේ වයින් වල ටේස් කළා වයින් වල බීලා ඒ වගේ ලොකු දැනුමක් අරගෙන එයා එහාට ගිය කෙනෙක් තමයි මේ වයින් සොමිලිය කෙනෙක් කියලා කියන්නේ. अल्कोहल නමුත් මේ වයින් වලින් යම් කිසි සාධනීය ගති ලක්ෂණ පෙන්වුම් කරනවද අනිත් ඇල්කොහොල් වර්ග වලට වැඩිය අපේ සෞඛ්‍යමය හේතුන් සඳහා අනිවාර්යෙන්ම අපිට ඇල්කොහොල් සාමාන්‍යයෙන් අවශ්‍යයි පුද්ගලයෙකුට ඇල්කොහොල් අපේ ශරීර තුල නිෂ්පාදනය කරගන්නවා හැබැයි මේ වයින් කියද්දී මේ වයින් වල ලොකු ගුණාත්මක භාවයක් අපිට දැක ගන්න හම්බ වෙනවා එතකොට වයින් කියන්නේ ඇල්කොහොල් මොසු වෙච්ච ද්‍රවණය. ඉතින් මේ ඇල්කොහොල් කියන එක වැඩිපුර අපිට අවශ්‍ය නැහැ. හැබැයි මේක සාමාන්‍ය විදියෙන් ගත්තොත් එහෙම ඒක හරි ගුණාත්මක භාවයක් අපිට තියෙනවා. ආහාරයක් එක්ක අපිට මේක භාවිතා කරන්න පුළුවන්. නැත්තම් පොඩි චැට් එකකදී අපිට භාවිතා කරන්න පුළුවන්. අල්ලාප සල්ලාපේ. අල්ලාප සල්ලාපේ. එතකොට මේකේ වරදක් නැහැ. හොඳයි. ඒ කියන්නේ TFS channel එක බලන් ඉන්න ඇට තේරෙනවා ඇති. වයින් කියන දේ ඇත්තම ඇල්කොහොල් එකට වැඩි අපිට ආහාර පානය විඳීමට සහ එහෙම නැත්නම් ආහාර පානයක් අපි කියනවා එන්ජොයි කරනවා. අන්න ඒ වගේ වෙලාවකදී භාවිත කරන්න පුළුවන් දෙයක් ඕනම දෙයක් වැඩියෙන් ඇඟට හොඳ නැහැ කියන එක සම්බන්ධයෙන් තමයි අපි නන්දසිත මහතා පොඩි හඳුන්වා දීමක් සහ පොඩි පැහැදිලි කිරීමක් කරේ. ඉතින් මම හිතන්නේ අපි මේ වීඩියෝ එක බලනකොට යම්කිසි අදහසක් එන්නේ නැති වයින් එකක් කියන්නේ මොකද්ද? ඒත් එකම වයින් වර්ග මොනවාද සහ වයින් වල සාමාන්‍යයෙන් ගුණාත්මක භාවය සම්බන්ධයෙන් අපි දැන් මෙතනින් පස්සේ ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා වයින් බෝතලයක් කොහොමද අරින්නේ සහ වයින් බෝතලයකින් ඒ අපි අරලා දෙන වයින් එක කොහොමද හරියට බොන්නේ කියන එක සම්බන්ධයෙන් පොඩි හඳුන්වා දීමක් අපි එතනට යමු මම ආයිත් මතක් කිරීමක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අපේ subscribe කරන්න ඒ වගේම bell button එක ඔබන්න මේ වගේ වටිනා videos ඕගොල්ලන්ට ඉදිරියේදී බලන්න ඕන නම් එහෙනම් අපි යමු කොහොමද වයින් එකක් open කරන්නේ සහ වයින් එකක් බොන්නේ ක සම්බන්ධයෙන් අපේ නන්සිරි මහතා විසින් සිදු කරන ලබන හඳුන්වා දීමට